අපි පොස්පේට් වලින් බෝර නිෂ්පාදනය කිරීම සඳහා දීර්ඝ කාලයක් පර්යේෂණ කරපු පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්යතුමා. එතුමා අපේ පර්යේෂණ සංවර්ධන මධ්‍යස්ථානයේ ප්‍රධානී. අපි මේ පොහොර කන්ද පස් විදියට විකුණනවා වෙනුවට කොවි ජනතාවට පොහොර ලබා දීම සඳහා අපි කටයුතු කරන පර්යේෂණ ආරාධිතු කරනවා. ප්‍රධානම විද්‍යාඥ මහාචාර්යතුමා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ එතුමා ජාතික ජනබලවේගයේ කුසිකර්ම ප්‍රතිපත්ති හදමින් අපිත් එක්ක සමීපව වැඩ කරනවා. මේ පස ආරක්ෂා කරගන්නක පසට යෙදුම් යොදවන එක ඔහේ පොහොර ගහලා වැඩක් නැහැ. ඔහේ නියර බඳලා වැඩක් නැහැ. ඔහේ ඕන දෙයක් වගා කරලා වැඩක් නැහැ. මේ පසට ගලපෙන්නේ මොකද්ද? මේ පසේ සංගීතය මොකද්ද? මේකට කරන්න ඕන යෙදවුම් මොකද්ද? අන්න ඒ පිළිබඳ පරීක්ෂණ කර විද්‍යාඥයා ජාතික ජනබලවේගයත් එක්ක ඉන්නේ. අන්න අපි පසේ ඇති වෙන සංගීතය පරීක්ෂා කරලා බලලා වගාවන් සා එක වෙනස් කිරීම සඳහා යෙදවුම් අපි යෝජනා කරනවා. කුස්කරමා කොහමද අපි නෙලා ගන්න අස්වන කල් තියාගන්නේ? විශාල පරීක්ෂණ අවශ්‍යයි. මේ වට්ටක මේ විදිහට අද කැඩුවා, අද දඟුලට අරන් ගියා, අද විකුණන්න බැරි නම් දිගම්පතා පතලට වීසිකා වැඩ තියනද? එහෙම තායිලන්ත වගේ රටවල් ගත්ත, ජපානය වගේ රටවල් ගත්ත විශාල ප්‍රමාණයක මේ එළවලු පළතුරු කල් තබා ගැනීමේ ක්‍රම තියෙනවා. ඒ වගේ එයාපෝට් වලට ගියපුවාම වෙනම තියෙනවා ඒගොල්ලන්ගේ සෙන්ටර්. ඒ වගේ අඹ කල් තබා ගන්න විදිය, වරක කල් තබා ගන්න විදිය, මොර කල් තබා ගන්න විදිය, අන්නාසි එළවලු ඔක්කොම කල් තබා ගන්න විදියක් තියෙනවා. අපි මොකද වෙලා තියෙන්නේ? අවුරුදු 70ක් මේ රට පාලනය කරා මේ පාලකයෝ අද වට්ටක්ක නෙලනවා, අද දඟුල්ලට ගෙනියනවා, විකුණන්න බැරි වුණොත් අලින්ට කන්න දාලා එනවා. ඔන්න වෙට දෙක මේකයි. එක්කෝ අලියා කොටුවෙන් කනවා, එක්කෝ අලියා දඟුල්ලෙන් කනවා. දිගම්පත බලන්න කියලා දිගම්පත ඇලවලු කුඩ ලැජ්ජ නැද්ද මේ පාලකේ? අපි ඒ නිසා මේ කුසකර්මාන්තය වැඩි දියුණු කරන කුසකර්මාන්තය ඔබට පරිවර්තනය කරනවා. ගොවි ජනයාගේ ආදායම් මාර්ගය වැඩි වෙන, ගොවි ජනයාගේ බලය වැඩි වෙන, ගොවි ජනතාවට සමාජ වටිනාකම හැදෙන නව කුසකර්මාන්තයක් ජාතික ජනබලවේගයේ ආණ්ඩුවක් වෙනුවෙන් ඇති කරනවා. ඒක කරන්න ජාතික ජනබලවේගයේ අපිට තරම් වගකීමක් වෙන කාටවත් නැති බව අපි දන්නවා. මේ වසන් සහෝදරයා තමුත් වේගම දෙද ගම්මැද්දි ඉපදුණු අම්මා තාත්තා මහා කුවි ජනතාව. අපේ නාමල් සහෝදරයා රඹේ ඉපදුණු යාපහුවි කුවි ජනතාවගේ දුව දරුවෝ. අපි සුසන්ත සහෝදරයා මේ අපි හැමදෙනා අපි ආණ්ඩුව හදන්නේ මොකටද? ඒගොල්ලෝ ආණ්ඩුව හදන්නේ උඩ ඉන්න අයට. ජාතික ජනබලවේගයේ ආණ්ඩුව හදන්නේ පොදු ජනතාවගේ ආණ්ඩුවක්. ඒ වෙනුවෙන් තමයි අපි මේ ආරාධනාව කරන්නේ. මේක කරන්න ඕන. අපි කවුරුවත් ජනාධිපතිකම් නළලේ කොටාගෙන ඉපදිච්ච අය නෙවෙයි. ඒගොල්ලන්ට ජනාධිපතිකම් මහා බඹා කොටලා තියෙන්නේ. නළලේ මාමා ජනාධිපති ජේ.ආර්. නේද? නළලේ කොටලා රනිල් වික්‍රමසිංහේ ජනාධිපතිකම්. සිරිමා බණ්ඩාරනායක අගමැති, බණ්ඩාරනායක මහත්තයා අගමැති, චන්ද්‍රිකාගේ නළලේ කොටලා ජනාධිපතිකම්. එහෙමයි මේ වාවේ. ප්‍රේමදාස ජනාධිපති දැන් ඉතින් ඉන්නවා. අනිත් ප්‍රේමදාස නළලේ කොටලා කියලා ජනාධිපතිකම්. මං එකක් අහන්න. සජිත් ප්‍රේමදාස ප්‍රේමදාසගේ පුතා නොවෙන්න මොනවා වී? ප්‍රේමදාසගේ පුතා නොවෙන්න. මම එකක් දන්නවා. අඩුම තරමේ මේ ගල්නාවේ ප්‍රාදේශීය සභාවේ മന്ത്രി දුරක්වත් දරන්න සුදුසු නෑ. තියෙන එකම සුදුසුකම ප්‍රේමදාසගේ පුතා. ඔච්චර. ඇයි? ඒගොල්ලෝ හිතන්නේ ජනාධිපති තාත්තා පුතාගේ නළලේ කොටලා. මහින්ද රාජපක්ෂ ජනාධිපති නාමල්ගේ නළලේ කොටලා. එස්.එම්. චන්ද්‍රසේන ඇමති දැන් පුතා දකලනවා. ඇමතිකම නළලේ කොටලා. අපේ කාගේවත් මේ ජනාධිපති දුර, മന്ത്രി දුර, අගමැති දුර, ඇමති දුර නළලේ කොටාගෙන ඉපදිච්ච අය නෙවෙයි. අපි මේ පොදු ජනතාවත් එක්ක දේශපාලනය කරලා, ඒ ජනතාවත් එක්ක ජීවත් වෙලා, ඒගොල්ලගේ වේදනාව, දුක, ජීවිතය අත්විඳපු මිනිස්සු. ඒ නිසා අපිට අවශ්‍ය මේ රට වෙනස් කරන්න. වෙනස් කළ යුතුමයි. හැබැයි කොච්චර අපිට උවමනාව තිබ්බත්, කොච්චර ධෛර්යය තිබ්බත්, අවස්ථාව වෙනකම් වෙනස් කරන්න බෑ. මේ සැරේ තමයි වෙනස් කිරීමට අවශ්‍ය වෙන අවස්ථාව ඇවිල්ලා තියෙන්නේ. වෙනස් කර මේක තමයි වෙලාව. මීට කලින් තමුන්වහන්සේලා වෙන කාටද ඡන්ද දුන්නත් කමක් නෑ. එයි ඒ වෙලාවේ අපිට වෙලාව ඇවිල්ලා නෑ, අවස්ථාව ඇවිල්ලා. 2019 අපි 3යි ගල්නෑවෙන් තව ඡන්ද 10000ක් දැම්මත් 3.1යි. වැඩක් නේ, වැඩක් නේ. හැබැයි මේ සැරේ ඒතර ඒ වෙලාව වෙන පක්ෂ තෝරාගත්තට කමක් නෑ. හැබැයි මේ සැරේ හැම සමීක්ෂණ වාර්තාවකින් පෙන්වන්නේ උඩින් ඉන්න ජාතික ජනබලවේගය. අන්න මේ වෙලාවේ වෙන එකකට දෙන්න එපා. පරණේව කමක් නෑ. මොකද නේද? තව 10000ක් දුන්නත් 3.1යි. තව ලක්ෂයක් දුන්නොත් 4.2යි. වැඩක් වෙන්නේ නෑ. දැන් 2019 කොච්චර ලැබුණත් තව අරගල දිනනවා. හැබැයි මේ සැරේ එකක්වත් වරද්දන්නේ නැතුව ජාතික ජනබලවේගයට පුරවමු. දිනන්න පුළුවන් ඡන්දය අවිලා තියෙනවා. මේක අපේ ජීවිත කාලය අවිලා තියෙන පළවෙනි ඡන්දය. අපි දීර්ඝ කාලයක් දේශපාලනය කරා, දීර්ඝ කාලයක් ජනතාවත් එක්ක වැඩ කරා. හැබැයි දිනන ඡන්දේ 2024 ඡන්දේ. එන මොකද කියන්නේ? අත්තරින්නෙම නැති ඡන්දේ, මගහරින්නෙම නැති ඡන්දේ. සහතික වශයෙන් ජයග්‍රහණය කළ
යුතුම ඡන්දය තමයි සැප්තැම්බර් මාසයේ 21 වෙනිදා පැවැත්වෙන්නේ. වැඩේට ලෑස්තිද? මොකද කරන්න? අපිට පුළුවන් වේදිකාවේ කතා කරන්න. අපිට පුළුවන් ටීවී එකට ගිහලා අදහස් ඉදිරිපත් කරන්න. අපිට පුළුවන් වැඩ ටික සැලසුම් කරන්න. හැබැයි ඡන්ද තියෙන ගමි. එහෙනම් අපි අපේ වැඩ කොටස අපි 100%ක් උපරිම ඉටු කරන්න. ඇතිතරම් කතා කරන්න. ඇතිතරම් මහන්සි වෙන්න. ඇතිතරම් සැලසුම් හදන්න අපේ වැඩ. හැබැයි ජයග්‍රහණයේ ප්‍රධානම වැඩ කොටස ඉදිරිය ඔගොල්ලෝ අතින්. ඕගොල්ලෝ ගමේ ඡන්ද පෙට්ටියේ වැඩිම ඡන්ද ප්‍රමාණය මාලිමාවට කතර ගහලා පිරවීම සඳහා සැලසුම් හදන්න ඕනේ.